Panji Kawat. Hi Bhuvan, Subha Sandhyavak. Atat Panji Kawat Rapiava, Praveen Motorat Engineeru, Lala Lata Mahatmya Samagin, Pair Dekak, Panji Kawat Tekatakaran. Mandano, but a Prashna Godak Teno, Api Mithinat Kalin, Madiri Durakatani and Adaveno, Ubut Sahakarno, Prashna Idripat Karana, Praveen Motorat Engineeru, Lala Lata Mahatmya Samagin, Katabahakarla, Ubiwe Wahani Sambandin, Catalytic and Irakarne Karaganam, Wahani Parta Dana, and Atavahan start Kalagamanak, Bivana Kano Bahari Kamati, Ataramakatinavati Notavada, Yan Kaling, Wahani, Nadat Karaganatika, then again, Prashna. තිරණංග එකනි රවුල් කරගෙන යන්න තියෙනවා නම් විශ්වාසයෙන් ගමන ගිහිල්ලා එන්න පුළුවන් නේ මොකද මේ හිත නිදහස් වුණාම ගමන නිදහසෙ ගිහින් එන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඉතින් ඉස්සලා පිළිකන්න බෑ නේද අයබෝන් නයි අයබෝන් වන්නේ අයබෝන් අපිත් මේ කතා කරගෙන යනවනේ පුරුද්දට වගේ සමහරවට මේ අපිත් ඉතින් කතා කර කර හරි අපේ පුරුදු ගමන යනවනේ නේද හැමදාම හවස සෙනසුරාදා හවස 4ට අපි එනවා ඔබේ ආලින්දයට ගොඩ වෙන්න ඔබේ ප්‍රශ්න ගැන කතා කරන්න ඔබට දැනුම යමක් ඔබේ ඔළුවට ඇතුල් කරන්න ඉතින් ඒ නිසා ඒ සත්කාරයට ඔබේ දායකත්වයත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රවීණ මොඩරත් ඉංජිනේරු ලාලලවත් මහත්මයාත් එක්ක තමයි අපි ඉන්නේ හවස 6 වෙනකන් කතා කරන්න පුළුවන් 011580686 අපේ දුරකථන අංකය විවෘතයි එව නැත්නම් WhatsApp Viber හරහා විසඳාගත හැකි හරස් ප්‍රශ්න අහන්න අවශ්‍ය වෙලේ නැති ඡාය රූපයක් එහෙම බලලා විසඳ ගන්න පුළුවන් වගේ ගැටලුවක් නම් ඔබ ගාව තියෙන්නේ උත්සාහ කරන්න WhatsApp Viber හරහා ගැටලුව යොමු කරන්න අපිට කමක් නැහැ 077 10 90 88 077 10 90 88 WhatsApp Viber අංකය එහෙම නැත්නම් පංචකාවත Facebook පිටුව පැත්තට එන්න ලයික් එකක් දාන්න පහුගිය වැඩසටහන් අහන ගමම්ම ඔබට අද දවසේදීත් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව එතන ලියන්නත් පුළුවන් අර වගේම හරස් ප්‍රශ්න අහන්න අවශ්‍ය වෙන්නේ නැති ප්‍රශ්න නම් පංචකාවත Facebook පිටුවේ තියන්න හරි ඉරිද Apple පුවත්පත මිලදී ගන්න කියලාත් අපි මතක් කරනවා ඔබට ඉරිද Apple පුවත්පතේ පංචකාවත පිටුවෙන් ඔබට මේ කතා බහ කරන දේවල් ආපහු අහපහු කියවන්න අවස්ථාව තියෙනවා හරි H&B Grameen Finance අපිත් එක්ක ඉන්නවා හවස 6 වෙනකම් පංචකාවත අපි අද දවසේදී මුලින්ම අවධානය යොමු කරන්නේ පංචකාවත Facebook පිටුවට ඔබ තබපු ගැටලු වලට. මොකද බොහෝ දිනේ කාලයක් තිස්සේ අපිට පණිවිඩ තියලා තියෙනවා. ගොඩක් වෙලාවට දුරකථන ඇමතුම් හින්දා ඒ දේවල් අපිට මගහැරුණායි. ඔව්. අද ඒ දේ කරන්න බෑ. අද මේ අයට පිළිතුරු දීලම ඉමු. මේක මේ බොහොම කෙටි ප්‍රශ්නයක්. පංචකාවත Facebook පිටුවට තියපු තුවාන් ඔසෙන් අපිට මේ පණිවිඩ ගැටලුව තියන්නේ. කාර් එක ටිකක් දුර ගියාට පස්සේ පෙට්‍රල් ගඳක් එනවලු. එහෙම වෙන්නේ ඇයි කියලා මේ කෙටි ප්‍රශ්නයක් හරස් ප්‍රශ්න නම් අහන්න හම්බෙන්නේ නැහැ අපිට. ඔව් මෙහෙමයි දැන් කාර් එක කියලා කිව්වට අපි කාර් එකේ මොඩල් එක දන්නේ නැහනේ. ඔව්. අපි ඉතින් හැමෝටම මේ කියන්නේ ඔය WhatsApp, Viber, Facebook messages තියෙනකොට අර මම සාමාන්‍යයෙන් කෝලර්ගෙන් අහන ප්‍රශ්න ටික ඔබ කලින් ලෑස්ති වෙලා ඒ ටික අපිට දන්වන්නට ඕනේ. දැන් ඔය පණිවිඩය දුරකථන මාර්ගෙන් ආව නම් මට කෙලින්ම අහන්න පුළුවන් මොකද්ද කාර් එකේ මාදිලිය කියලා. මේව අහන්නේ අපි මේ එකිනෙක වාහන මාදිලි වලට රෝග සහ රෝග ලක්ෂණ වෙනස් වෙන නිසා. දැන් පෙට්‍රල් ගඳක් එන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් වාෂ්ප වෙන දෙයක්නේ. ඉතා ඉක්මනින් වාෂ්පන දෙයක් විශාන්. දැන් මේක සාමාන්‍ය වායුගෝලයට නිරාවරණය වෙච්ච හැටියේ වාෂ්ප වෙනවා. මේ වාෂ්ප වායුගෝලයට එකතු වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම පෙට්‍රල් තැබිය යුත්තේ සංවෘත පද්ධතියක සංවෘත පද්ධතියේ තියෙනවා නම් ගඳ එළියට යන්නේ නැහැ. අපි පෙට්‍රල් කෑන් එක මූඩිය තද කරලා හොඳට වැහුවොත් ටිකක් වෙලා යනකම් ගඳ එයි. මොකද එළියේ තියෙන පෙට්‍රල් ටික වාෂ්ප වෙලා ඊට පස්සේ ආයෙ ගඳක් එන්නේ නැහැ. ඉතින් කොහේ හරි පෙට්‍රල් කාන්දු වීමක් තියෙනවා. මම මාදිලිය මොකද්ද කියලා ඇහුවේ සමහර මාදිලි වල තියෙන්නේ කාබුරේටර් එකක් සහිත අර කන්වෙන්ෂනල් ටයිප් එකේ එන්ජින්. සමහර ඒවා ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් එන්ජින්. ඉතින් මේවයි පෙට්‍රල් කාන්දු වීම තියෙන්නට පුළුවන් තැන් එකිනෙකට වෙනස්. ඉතින් පෙට්‍රල් කාබරේටර් එකක් තියෙන එකක් නම් ඉස්සෙල්ලම අපි හිතනවා කාබරේටර් එක ඕවර්ෆ්ලෝ වෙනවා ඇති. එහෙම නැත්නම් ටැංකියේ සිදුරක් ඕනම මාදිලයක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටැංකියේ කැප් එක හොඳට වැහෙන්නේ නැහැ. මේවා ඕනම මාදිලයක වෙන්න පුළුවන්. ඊට අමතරව EFI එන්ජින් වල සහ කාබරේටර් එන්ජින් වල පෙට්‍රල් කාන්දු වීම ඉන්ජිම පැත්තෙන් කාන්දු වීම තියෙන්න පුළුවන් තැන් වෙනස්. කොහොම නමුත් කොහේ හරි පෙට්‍රල් කාන්දු වීමක් තියෙනවා. ඒක තමයි අපි බලන්නට ඕනේ. ඉතින් මේක කාර්මිකයෙක් ලව්ව කොතනින්ද පෙට්‍රල් කාන්දු වෙන්නේ කියලා ලේසියෙන් බලා ගන්න පුළුවන් වෙයි. මොකද පෙට්‍රල් අපිට පේන්නේ නැහැ එළියට එනකොටම රස්නෙට වාෂ්පෙලා යනවා. නමුත් කාර්මිකයෙකුට පුළුවන් මේ කාන්දු වීම සිදුවිය හැකි තැන් එකිනෙක පරීක්ෂා කරලා බලලා හරියටම මේ රෝග බීජය හොයාගන්න. ඊට පස්සේ ඒකට බෙහෙත් දෙන එකයි
කරන්න තියෙන. සමහර ලාවට වාහනයක් ස්ටාර්ට් කරාට පස්සේ සයිලන්සර් එක ගාව ඉන්නකොට අපිට මේ එතනොත් පෙට්‍රල් ගඳක්. ඔව් එතනින් එන්නේ පෙට්‍රල් ගඳම නෙමෙයි. එතනින් එන්නේ බාගෙට පිච්චුණු පෙට්‍රල් සුවඳ. හා හා හා. සාමාන්‍ය පෙට්‍රල් සහ සයිලන්සර් එකෙන් එන පෙට්‍රල් සුවඳ දෙකක්. මේ අපේ රස්සාවේ හොඳට කන හෙන්නට ඕන, හොඳට ගඳ සුවඳ තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන, ඒ වගේම හොඳට ඇස් පේන්නට ඕන. ඔටෝමොබයිල් ඉංජිනේර කෙනෙකුට මේ තුනම ඉතාම හොඳට සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය පුද්ගලෙක් කරනවට වැඩිය අපි මේ දේවල් වලින් අඳුන ගන්නවා. ලෙඩ රෝග දැන් කාර් එකක බ්‍රේක් බයින්ඩ් එකක් තියෙනවා නම් සුවඳ වෙනස් වෙනවා. කාර් එකේ රෝද ආශ්‍රිතව සුවඳ වෙනස් වෙනවා. බ්‍රේක් බයින්ඩ් තියෙනවා නම් ක්ලච් එක ස්ලිප් වෙනවා නම් තවත් සුවඳක්. ඊළඟට ඉංජින් එක ඕවර්හීට් වෙනවා නම් තව සුවඳක්. ඉංජිමේ තෙල් පිච්චෙනවා නම්, ඒ කියන්නේ ඉංජින් ඔයිල් ඉංජිම ගිවිලා තෙල් පිච්චෙනවා නම් එක්සෝස් එක එක සුවඳක්. ඒ වගේම කාබරේටර් එකේ හරි EFI හරි මික්ස්චර් එක රිච් නම් තවත් සුවඳක්. මික්ස්චර් එක ඕනවට වැඩිය ලීන් නම් තවත් සුවඳක්. මේක හරි සංකීර්ණයි. මේක දැඩි පළපුරුද්දකින් තමයි මේ දේවල් කියන්නට වෙන්නේ. මේවා පොත්වල නැහැ. නමුත් ප්‍රායෝගිකව අපි පහුකාලීනව දැන ඉගෙනගත් දේවල්. ඉතින් ඒ නිසා තමයි මේ ඔටෝමොබයිල් ඉංජිනේරින් කියන එක පොතෙන් විතරක් උගන්වන්න බැරි. දැන් මෙච්චර කලකට මගේ අවුරුදු 36ක ඔටෝමොබයිල් ඉංජිනේරු ජීවිතේ මගේ ගෝලයෝ ගොඩාක් ඉන්නවා, මගේ ඉගෙනගත්තු ළමයි ගොඩාක් ඉන්නවා. ඒ අයගෙන් සමහරු ලංකාවේ නැහැ. වැඩි දෙනෙක් මං හිතන්නේ ලංකාවෙන් එළියේ ප්‍රධාන පෙළේ ඔටෝමොබයිල් ඉංජිනේරු හැටියට සේවය කරනවා. මේ කතාව ටිකක් දුරට යනවා. උනමුත් නොකිය බෑ. ඒ හැම කෙනාටම මම දෙන එකම උපදෙස තමයි මේක අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පොතට සීමා කරන්න එපා. එහෙම වුණොත් ඔබ දක්ෂ ඉංජිනේරුවෙක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් වැඩ කරන්න, වෙහෙස නොබලා වැඩ කරන්න, තනියෙන් ඉගෙන ගන්න. මේ හැම දෙයක්ම මා ඉගෙනගත් බොහෝ දේවල් තනියෙන් මා ඉගෙනගත්තු දේවල්. අත්දැකීම්. අත්දැකීම්. හොඳයි. තවත් ගැටලු කිහිපයක් මා තියෙනවා ඔබ යොමු කරපු පංචකාවත Facebook පිටුවට. අපි මේ දේවල් දිගින් දිගටම අද දවසේදී ප්‍රශ්න කරන්න ලෑස්ති. ඔබ බලාගෙන ඉන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නේ කවද්ද කියලා. ඒ අතරදී ඔබට කතා කරන්නත් පුළුවන් 0115 88 86 86. අපේ දුරකථන අංකයට එහෙම නැත්නම් WhatsApp Viber යොමු කරන්න පුළුවන් පණිවිඩ 0776 10 98 88. පංචකාවත Facebook පිටුවටත් ඔබේ ගැටලු යොමු කරන්න පුළුවන්. ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු ලාලලවත් මහත්මයා සමගින් අපි ඉන්නවා පංචකාවතේ හවස 6 වෙනකන්.